සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. ඊටාම අවුරුෂ්මිය තියෙන දවසක මාලිමාවේ විජයග්‍රහණය වෙනුවෙන් අපේ ආරාධනය මත මෙහි පැමිණ සිටින ආදරණීය සහෝදරියනි සහෝදරවරුනි ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ඒ වගේම අද අපේ වේදිකාව වර්ණවත් කරනවා කාන්තාවන්ට ශ්‍රී ලංකාවේ දේශපාලනයේ හැරවුම් ලක්ෂය අපේ කාන්තාවන්ට නායකත්වයේ සපේන ආදරණීය හරිනි සහෝදරිය ඔබගෙන් අවසරයි. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ මාලිමාව ජයග්‍රහණය කරන ඕනෑම කටයුත්තක අපේ මහා බලගත් නායකයා ආදරණීය විජිත සහෝදරයා ඔබගෙන් අවසරයි. ගම්පහ දිස්ත්‍රික්කයේ කාන්තා සමුළුව සාර්ථක කර ගැනීමට වගේම මාලිමාවේ විජයග්‍රහණය වෙනුවෙන් අපේ සියලුම සහෝදරියන් සමග එක්ව කටයුතු කරන මගේ ආදරණීය සහෝදරිය ජාතික ජනබලවේගයේ ආර්ථික කවුන්සලයේ සමාජික මහාචාර්ය සීතා බණ්ඩාර සහෝදරියගෙන් අවසරයි. ඒ වගේම කුංචි කලාකාරිනිය මනෝජා ඔබගෙන් අවසරයි. ඉතින් මම විජි සහෝදරයාට කිව්වා අද නම් ටිකක් අමුතු තැති ගැම්මක් තියෙනවා මට කතා කරන්න කියලා. ගම් දනව් සිසාරා අපි ඔබ හොයාගෙන ආවා. ඔබට කතා කළා. අපේ ආදරණීය සහෝදරියන්ට කතා කරා. ඉතාම සංවේදී දවසක්. ගොඩක් අවුරුෂ්මිය වුණත් අපි එකට එකතු වෙලා ඉන්නවා මිලියන 22ක ජනතාවගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට කර ගැනීමේ උදාර බලාපොරොත්තු ඇතුව. ඒ නිසා අද හරිම සතුටු දවසක්. අපි කොහොමද දන්නවා ගෙදරක තියෙන ප්‍රශ්නවලදී තාත්තා සංවේදී වෙනවට වඩා ගොඩාක් අම්මා සංවේදී වෙනවා දරුවන්ගේ ප්‍රශ්න හමුවේ. තමන්ගේ නංගිට මල්ලිට ඉස්කෝලේ යන්න බැරි නම් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න බැරි නම් අයියාට වඩා ගොඩාක් සංවේදී වෙනවා අක්කා නංගි. ඒ වගේමයි මේ ගම්පහ ආදරණීය මව්වරු ආදරණීය දියණිවරු ආදරණීය සහෝදරියන් ඔබ සියලු දෙනා මේ අවස්ථාවට පැමිණ සිටින්නේ අපේ මාතෘභූමිය ඉතාම නරක අතට අපේ දේශපාලකයෝ අරන් ගිහිලා තියෙන වෙලාවක තවත් අපිට ඉවසන්න බෑ. අපේ දූ දරුවෝ වෙනුවෙන් ඔවුන්ගේ සිහින වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පැමිණි සියලු දෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්නවා ඔබ මාලිමාව වෙත දිගු කළ දෑත් අපි ඉතාම ආදරයෙන් සිප ගන්නා බව මේ අවස්ථාවේදී කියන්න කැමතියි. ඒ වගේම මෙම ස්ථානයට අද පැමිණීමට නොහැකි වුණත් අපි සමග නිරන්තරයෙන් ඉන්න අපේ සහෝදරයන් ඉන්නවා ගම් දනව්වල. ඔවුන් අපිට සුබ පැතුම් මෙව්වා. ඒ වගේම තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න වැඩිහිටියෝ බලා ගන්න තියෙනවා, දරුවෝ බලා ගන්න තියෙනවා, තමන්ගේ අම්මා තාත්තා ලෙඩ වෙලා ඒගොල්ලෝ බලා ගන්න තියෙනවා. නමුත් මාලිමාවේ විජයග්‍රහණය සහ ජනතාවාදී ආණ්ඩුවක් වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම දන්නවා ඔවුන්ගේ සුබ පැතුම් ඒ සහෝදරයන් අතේ මෙතනට එවලා තියෙනවා. මේ තාප්පෙන් අපිට හැමදාම අපිට ශක්තියක් වුණ අපේ සහෝදරවරුන්ට තාම ස්තුති. ඔබේ මෑණියන්ව, ඔබේ බිරිඳව, ඔබේ දියණියව මෙම අවස්ථාවට සහභාගී කරවීම ගැන ඔබ මේ අප මුහුණ දී තිබෙන්නේ අභියෝගාත්මක අවස්ථාවකට. මේක අපි සියල්ලන්ගේම වගකීම බව අපි දන්නවා. පහුගිය අවුරුදු 74ක කාලය ඇතුලේ අපේ දේශපාලකයෝ අරගෙන ගියපු ඒ න්‍යාය පත්‍රය ගැන අපි ගොඩක් දේවල් දැන් දන්නවා. අපේ කාන්තාව මේ අපිට ලැබුණු සාක්ෂරතාවය, අපිට ඉගෙන ගන්න ලැබුණු අවස්ථාව, අපිට ලැබුණු නිදහස් සෞඛ්‍ය නිසා අපි ජීවිතේ හැම දේ ගැනම දැනගත්තා වගේ
අපේ ආදරණීය සහෝදරියන් දැන් දේශපාලනය ගැන හොඳට දැනුවත්. මේ දේශපාලන සවිඥානික භාවය අපේ ජීවිත වෙනස් කරන බව අපි දන්නවා. දැන් අපි හඳුනාගත්තා අපේ මේ කුරිරු කපටි දේශපාලකයෝ ටික කොළපාට නිල් පාට පෙන්වමින් සුදු පාට ඇඳුමක් ඇඳගෙන අපි ළඟට ඇවිල්ලා අපිව රවට්ටපු දේශපාලකයෝ කරපු නරකම වැඩ ඇතුලේ තිබුණෝ අතිශය නරකම ක්‍රියාදාමයේ අපේ සහෝදරයන් හොඳට අඳුනගත්තා මොකද්ද ඒ ඔවුන්ට ඕන වෙලා තිබුණා අපිව දුප්පත් කමේ රඳවලා තියන්න ඒ දුප්පත් කමේ රැඳවීම ඔවුන් ලස්සනට කරලා තියෙනවා අපි දුප්පත් රටක් නෙවෙයි අපි පුංචි රටක් වුණාට අපි දුප්පත් රටක් වෙලා හිටියේ නෑ නිදහස ලබන කොට නමුත් අපිව දුප්පත් කිරීම ඔවුන් ආරම්භ කරා කුමන්ත්‍රණකාරීව ඒකයි මහ මොලකරුව කියලා ඔවුන් හැඳුන්වුවේ 1989 ජනසවිය ඒ සුභ සාධක වැඩසටහන ආරම්භ කරනකොට ඒගොල්ල බලාපොරොත්තු වුණා දුප්පතුන්ව නගා සිටවන්න එහෙම නැත්තම් දුප්පත්කම විය දුප්පත්කම ඉවර කරලා දානවා කියලා අපිට කිව්වේ නම් ඉවර කරනවා කියලා තමයි හැබැයි ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රයේ තිබුණා දුප්පත්කම ටික ටික වර්ධනය කරලා දුප්පතුන් මතින්ම ඒගොල්ලන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවා කියන එක 1994 වෙන විට ජනසවියේ ප්‍රතිලාභීන් හිටියේ 490,000යි මේ විශේෂඥයෝ කියන හැටියට පරිශන වාර්තාවල කියන හැටියට 1994 වෙනකොට දුප්පතුන් කියලා ප්‍රතිලාභ ලැබපු අය හිටියේ 105කටත් අඩුවෙන් ඔය කියන දේශපාලකයෝ ටික ලස්සනට තමන්ගේ න්‍යාය පත්‍රය අරගෙන ගියා 94 සමෘද්ධිය ඉදිරිපත් කරා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය උනේ දුප්පතුන් වැඩි කරලා ඒගොල්ලන්ගේ දේශපාලන ගමන් මග යන්න 2010 වෙනකොට සමෘද්ධිය 115කට වැඩිය ලබාගෙන තිබුණා තුන් ගුණයකින් අපේ දුප්පත්කම වර්ධනය කළා 2023 වෙනකොට 130කට වැඩි ප්‍රමාණයක් අස්වැසුම කියන එක ඉල්ලලා තිබුණා දුප්පත් මිනිසුන්ට ඉල්ලන්න කිව්වේ ඒගොල්ල බලාපොරොත්තු වෙනවා 130ක් ඉල්ලලා තියෙනවා 2023 වෙනකොට ඒගොල්ලෝ 123කට අස්වැසුම දෙනවා කියලා අන්න මේගොල්ලන්ගේ න්‍යාය පත්‍රයේ ලස්සන ඔගොල්ලෝ දන්නවා බහුවිධ දුප්පත්කමේ ආකෘතියට අනුව මේ වෙනකොට 107කට ආසන්න ප්‍රමාණයක් දුප්පතුන් වෙලා කොහොමද ඒගොල්ලන් අපේ රටට කරපු වැඩේ දශක 3ක් යනකොට දුප්පතුන් වර්ධනය කරලා තියෙනවා ලස්සනට ඒගොල්ලන් දන්නවා අපේ ක්‍රමය ඒගොල්ලෝ දන්නවා මිනිස්සු ළඟට එන්න පුළුවන් දුප්පත්කම තිබුණොත් විතරයි කියලා මේ දුප්පත්කම කියන්නේ ආදරණීය සහෝදරිය මේක උගුලක් අපි දුප්පත් වුණොත් අපිට සල්ලි නැති වුණොත් අපිට ඉස්කෝලේ යන්න විදියක් නැහැ අපේ දරුවන්ට පාසල් පොත්ටි කරන් දෙන්න විදියක් නැහැ ළමයි පාසලෙන් එළියට යනවා අපි දැන් ඒකත් විඳිනවා එහෙම වුණාම ළමයි නූගත් වෙනවා ළමයිට ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ දුප්පත් වෙච්ච ළමයි නූගත් උනාට පස්සේ ළමයින්ට රස්සාවල් නැහැ ළමයින්ට රස්සාවල් නැති වෙනකොට මොකද වෙන්නේ ඒගොල්ලන්ට සල්ලි නැහැ ආපහු ඉගෙන ගන්න විදියක් නැහැ ඉගෙන ගන්න විදියක් නැහැ සල්ලි නැහැ සල්ලි නැතුනම කණ්ඩ විදියක් නැහැ අපිට මන්ද පෝෂණය හැදෙනවා අපේ දරු දරුවන්ට ලෙඩ රෝග හැදෙනවා එහෙම වුණාම ආයෙත් වැඩ කරන්න බෑ මේක චක්‍රයක් මේක උගුලක් මේ නිල් පාට කොළ පාට නායකයෝ ටික එකතු වෙලා අපිව මේ දුගී කමේ විසම චක්‍රයට ඇද දැමුව බව අපි මේ කවුරුත් දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ අපිට වැදගත් වන්නේ අන්න ඒ පදනම උඩ අපි කවුරුත් දන්නවා ලංකාවේ ඉහළම අධ්‍යාපනයක් ලැබපු අය වගේම විවිධ වෘත්තීන් වල අය විසිරී සිටින දිස්ත්‍රික්කයක් තමයි මේක වෛද්‍යවරුද ගුරුවරුද හෙදියන්ද තාක්ෂණවේදීන්ද ආදී ඕනෑම වෘත්තියක හිමිකම් කියන අය මෙතන ඉන්නවා ඒක තමයි මේ ගම්පහ දිස්ත්‍රික්කයේ හයිය ඒකයි මේ කාන්තාවන්ගේ හයිය ඒ නිසා අපේ රට බේරා ගැනීම වගකීම ඇතුලේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහෝදර සහෝදරියන්ගේ මහඟු දායකත්වයක් ලබා ගැනීම අපිට වැදගත් වෙනවා ඔබ දන්නවා සෑම ශේෂ්ත්‍රයකම කාන්තාවන්ගේ ඉහළ දායකත්වයක් තිබුණා නමුත් දේශපාලනය ඇතුලේ අපිට ඒක කරන්න බැරි වුණා
එනිසා අපේ දවස ඇවිල්ලා තියෙනවා මාතෘ භූමිය ඔබේ සේවය ඉල්ලන දවස ඇවිල්ලා තියෙනවා ඒ අද දවස එනිසා ඔබ තෝරාගත්ත මාලිමාව තමයි ඔබේ දේශපාලනයේ විශ්වසනීයම වේදිකාව මේ තමයි අපේ දේශපාලනයේ විශ්වසනීයම වේදිකාව දූෂණය නැහැ භීෂණය නැහැ බය නැහැ සැක සංකා නැහැ ඕනම කාන්තාවකට නිර්භයව ඇවිල්ලා දේශපාලනය කරන්න පුළුවන් ස්ථානය තමයි මාලිමාවේ දේශපාලනය එනිසා කාන්තා අපි තවත් වහල්ු නෙමෙයි අපි ස්වාධීනයි අපි තෝරාගත්ත අපේ රට නිවැරදි මාර්ගයට ගෙන යාම සඳහා අපේ ආදරණීය සහෝදරයන්ට ශක්තියක් වීම සඳහා අපේ සහෝදරියන්ගේ උපරිම දායකත්වය ලබා දෙන බවට අපිට රසට උයන්න පුළුවන් අපිට දරුව හදන්න පුළුවන් ළමයිට උගන්වන්නත් පුළුවන් ඕල්නම් කට්ටිය කියනවා නම් හදට යන්නත් පුළුවන් එහෙමයි කාන්තාව කියන්නේ ඒ නිසා අපි ආරාධනා කරනවා අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ මාලිමාවේ සහ ජනතාවාදී දේශපාලනයේ විජයග්‍රහණයේ උදෙසා ඔබට නායකත්වයේ දෙන ඔබ සමග උරෙන් උර ගැටි මේ සංවර්ධනයේ කරා ලංකාව ගෙන යන ගමනේ ගම්පහ දිස්ත්‍රික්කයේ නායකවන් හඳුන්වා දීම සඳහා මේ අවස්ථාව උපයෝගී කර ගන්නවා ඒ නිසා මේ ඔබේ වේදිකාවයි එන්න අපහ එකතු වන්න මේ සියලුම නායකවන් ඔබට අපේ ආදරණීය ඇරයුමයි අංක 1 ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වන මම ඔබ සමග ඒ විජයග්‍රහණයට එක් සටන් කරනවා වැඩ කරනවා එකතු වෙනවා ඒ වගේමයි ආදරණීය ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයේ සමාජික කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය සීතා බණ්ඩාර ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කමිටු සමාජික චන්ද්‍රමාලි පෙරේරා අන්තර් වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ බියගම සංවිධායක ධම්මිකා සෝමරත්න ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කමිටු සමාජික යුඒ නන්දසීලි අපේ ආදරණීය සහෝදරිය ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කමිටු සමාජික ලක්ෂිකා සුභාෂිනී ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කමිටු සමාජික හේමාලි වීරසේකර ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කමිටු සමාජික අනුෂ්ඨාලියනගේ ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කමිටු සමාජික ශාරිකා ඩිනිලි ප්‍රනාන්දු ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කමිටු සමාජික වෙළඳ ව්‍යාපාරික හිරන්‍යා සුභාෂිනී ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කමිටු සමාජික ශානිකා මදුරංගි ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කමිටු සමාජික ප්‍රසාදී හැඳලගේ ජාතික ජන බලවේගයේ මීරික මාසන කාන්තා මෙහෙයුම් කමිටු සමාජික උදයංගනී රත්නායක ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කමිටු සමාජික ආයේෂා දිල්රුක්ෂි ජාතික ජන බලවේගයේ මීරික මාසන කාන්තා මෙහෙයුම් කමිටු සමාජික පීඒ රේණුකා ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කමිටු සමාජික වෙළඳ ව්‍යාපාරික අනුලා හේරත් ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කමිටු සමාජික රූපලාවන්‍ය ශිල්පිනී ප්‍රියංකා රූපසිංහ ජාතික ජන බලවේගයේ මීගමු ආසන කාන්තා මෙහෙයුම් කමිටු සමාජික දිලීකා දයානි පෙරේරා ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කමිටු සමාජික නිලූෂා සුරේකා ලීමා ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික් කාන්තා මෙහෙයුම් කමිටු සමාජික ඉවෝඩ්නි ඇන්ජලා समस्त लंका पोदु दीवर सम्मेलने जातिक विधायक सभिक ब्रेंडा कृष्टि प्रणांदु जातिक जनबलवेगे दिस्त्रिक कांता मेहियुम कमिटी सामाजिक नीतिज्ञ चमिला कुलशेखर जातिक जनबलवेगे दिस्त्रिक कांता मेहियुम कमिटी सामाजिक नीतिज्ञ सुलानी वन्यारची
जातिक जन बलवेगे गंपह दिश्रिक नीतिज्ञो संगमे उपलेकम नीतिज्ञ चंदिमा हतुर सिंह जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक विश्रामलत बैंकु नीलधारिणी चिंतनी सिरी सूर्य जातिक जन बलवेगे गंपह आसन कांता मेहुम कमिट सामाजिक पाठशालाचारिणी प्रभाषिणी गुणशेखर जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक सुधारिका दिशा नायक जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक दिलानी फलवत् जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक रुवन्मली गुणसिंह जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक ईवा शेरिन जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक ससंखा गुणशेखर जातिक जन बलवेगे जालासन कांता मेहुम कमिट सामाजिक सुबानी उदेशिका जातिक जन बलवेगे दोंप्यासन मेहुम कमिट सामाजिक श्यामा विक्रम सिंह जातिक जन बलवेगे दोंप्यासन कांता मेहुम कमिट सामाजिक विधुहालपतिनी चामरिका जय सिंह जातिक जन बलवेगे दोंप्यासन कांता मेहुम कमिट सामाजिक तरंगा अमानी जातिक जन बलवेगे दोंप्यासन कांता मेहुम कमिट सामाजिक तमरा कुमारी सेसद्गे जातिक जन बलवेगे दोंप्यासन कांता मेहुम कमिट सामाजिक तिलिनी गुणवर्धन जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक समाधि प्रबोधिका जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक श्यामली कहदवल जातिक जन बलवेगे बियगमासन कांता मेहुम कमिट सामाजिक संध्या तरंगनी हे यांतुडुवा जातिक जन बलवेगे बियगमासन कांता मेहुम कमिट सामाजिक नीलंका अहंगम अत्तनगल आसने रामपोकुणगम कांता सभावे लेखम कथिकाचार्य नजमा आमर जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक मैनिक बिबिले जातिक जन बलवेगे अत्तनगल आसन कांता मेहुम कमिट सामाजिक कांचना विजय सिंह जातिक जन बलवेगे मिनुअंगोड आसन कांता मेहुम कमिट सामाजिक विश्रामिक युध हमुदा बालनाद नीलधारी पुष्पमाला रामनायक जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक महरासने सूर्य पालुव कांता सभावे सभापतिनी चमिला सजीवनी जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक कुमारी अत्तनायक जातिक जन बलवेगे महरासन कांता मेहुम कमिट सामाजिक विश्रामिक बैंक कलमनाकारी सुनेत्रा रत्नसिरी जातिक जन बलवेगे महरासन कांता मेहुम कमिट सामाजिक नवोदा गायत्री जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक जातिक चित्रपट संस्थावे संरक्षण रसायनागार नीलधारिणी गीतानी अटुपोलगे जातिक जन बलवेगे महरासन कांता मेहुम कमिट सामाजिक कटानासने कंदवल कांता सभावे सभापतिनी माधवेदी निशानी इरेशा जयपोड़ी जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक निमेशा जयनाली जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक कुसुम मार सिंह जातिक जन बलवेगे कटानासन कांता मेहुम कमिट सामाजिक तुषारी मेनका जातिक जन बलवेगे कटानासन कांता मेहुम कमिट सामाजिक रद्दलुगम मुस्लिम कांता संविधाने सभापतिनी जेस्मिन शेरिल जातिक जन बलवेगे कटानासन कांता मेहुम कमिट सामाजिक पाठशालाचारिणी चित्रनी मंच नायक जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक शिरोमी डायस जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक दम्मिका समराकोड़ी जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक हेद नीलधारिणी संगर ज्ञानवती जातिक जन बलवेगे कलनी आसन मेहुम कमिट सामाजिक दिस्ना निरंजला जातिक जन बलवेगे दिश्रिक कांता मेहुम कमिट सामाजिक तुषिता पियुमाली जातिक जन बलवेगे वत्तलासन मेहुम कमिट सामाजिक वैद्य पियुमी अरंगल जातिक जन बलवेगे वत्तलासन मेहुम कमिट सामाजिक दीपिका प्रियांगणी जातिक जन बलवेगे वत्तलासन कांता मेहुम कमिट सामाजिक इंद्रा कुमारी जय सूर्य जातिक जन बलवेगे वत्तलासन मेहुम कमिट सामाजिक चमरी वरागोड
ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික්කාන්ත මෙහෙයුම් කමිටු සාමාජික නීතිඥ උදාරිකා නවරත්න ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික්කාන්ත මෙහෙයුම් කමිටු සාමාජික ගණකාධිකාරී ගංගා හෙට්ටිපතිරණ ජාතික ජන බලවේගයේ දිවුලපිටිය ආසනයේ කාන්තා මෙහෙයුම් කමිටු සාමාජික තරංගා නිලූෂා ජාතික ජන බලවේගයේ දිවුලපිටිය ආසන කාන්තා මෙහෙයුම් කමිටු සාමාජික සාහිත්‍ය විශාරද ශාස්ත්‍රපති ඊ.කේ.සී. ලක්මාලි ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික්කාන්ත මෙහෙයුම් කමිටු සාමාජික අනෝමා සුබසිංහ ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික්කාන්ත මෙහෙයුම් කමිටු සාමාජික සන්ධ්‍යා ප්‍රියන්ති ජාතික ජන බලවේගයේ දිස්ත්‍රික්කාන්ත මෙහෙයුම් කමිටු සාමාජික ඉනෝකා දමයන්ති ජාතික ජන බලවේගයේ මිනුවන්ගොඩ ආසන කාන්තා මෙහෙයුම් කමිටු සාමාජික ශාමා ජයසේකර සහ ජාතික ජන බලවේගයේ මිනුවන්ගොඩ කාන්තා මෙහෙයුම් කමිටු සාමාජික ප්‍රියන්ති ජයකොඩි ආදරණීය සහෝදරියනි මේ තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ කාන්තා නායක නායිකාවන්ගේ ඒ එකතුව එකතුව මෙවුන් සමග අපේ රට පෙරට යන හෙට දවස වෙනුවෙන් සක්‍රියව වැඩ කරමු ජයග්‍රහණය කරමු අපේ දරුවන්ට ලස්සන හෙටක් රටක් හදන තැනකට යමු ඔබ සැමට ජය වේවා ස්තුතියි